අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට පේනවා ඇති අලුතෙන් මාළුවෙක් ගෙනල්ලා ඉන්නවා. මම කලින් ගේනවා කියලා කිව්වා. Peacock bass කෙනෙක් ගෙනාවා. අසුල් Peacock bass කෙනෙක්. මොනෝගියුලස් එකෙන් තමයි ඔය හොයින්දී එකපාරම පෑය එකක් ගේන්න ඉදී මෙයාව විතරව හොයාගන්න පුළුවන් වුණේ. මම ඕඩර් කරලා තිබ්බේ. එතන සිග්මන් නවත්තලා ඒ හිඳ තමයි මේ ගේන්න බැරි වුණේ. ඉස්සරහට තව Peacock bass කෙනෙකුයි ස්පොටඩ් ගා කෙනෙකුයි ගේනවා. ඔයාලට පේන ඇති මේ ෆීඩින් වීඩියෝ එකක් තමයි මේ Peacock bass කේ ඕල්ලා පෙන්වන්නේ මං. ටැංකේ වඩා දුරින් ඉඳන් ගන්නේ මොකද මං ටැංකේ ළඟ ඉඳන් ගත්තොත් මෙයා කණේක නවත්තනවා. ඔයාලා මුලදීම දකින්න ඇති වීඩියෝ කරන මෙයා ටැංකේගේ බිමට වෙලා ඉඳියේ. ටැංකේ වඩා දුරින් ඉඳන් තමයි ගන්නේ. පේනවා ඇති හොඳට ඇක්ටිව් මාළුවා පීනනවා. ඉස්සරහට තව Peacock bass කෙනෙකුයි ස්පොටඩ් ගා කෙනෙකුයි ගේන වීඩියෝ එක තෝරන බලා ගන්න පුළුවන්. මම හම්බෙච්ච ගාම්ම ගේනවා Peacock bass මොකක්ම හරි හම්බෙන වෙරයිටි එකක් ගේනවා. අසුල් හරි මොන කුලස් හරි තමයි ගේන්නේ කොහොමත්. පේනවා ඇති එංගෝ නිකන් බය වෙලා වගේ ඉන්නේ තාම. ටික දවසක් ගියාම හරි ඔයාලා කෑමේම කන හොඳට බොරු කියන්න ඕනේ නැහැ. අයලා ට්‍රේන් කරලා තිබ්බ ගේනකොටම සයිස් එක ගෙන ගිහුවොත් අහල් පහක් වගේ තමයි සයිස් එක. පේනවා ඇති ඕල්ඩ් මීට වඩා කලර්ස් එහෙම තිබ්බා. දැන් පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නේ. කලර්ස් නම් වැඩි කරගන්න පුළුවන් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් මේ විදිහට ලොකු කරගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මමත් ඕගොල්ලන්ට ගන්නව නම් Peacock bass වගේ මාළු ගන්නව නම් කියන්නේ සාමාන්‍යයෙන් අඟල් 4ක ආග මාළුවෙක්වත් ගන්න. මොකද අඟල් 2 3 මාළුවෙක් ගත්තොත් 3ක් සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ. 2 වගේ නම් ගන්න එපා. මොකද සීතලක් ආවුනොත් ඉවරයි. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හීටර් එකක් පාවිච්චි කරන්න. හීටර් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. වැඩි දිග වීඩියෝ ගන්න නැමෙයි මම ලොකුවට කරන්න ඉදී නෑ. ලොකු සෙටප් එකකුත් නෑ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉස්සරහට ගෙන එක Peacock bass අත් මේකට තමයි දාන්නේ. තාබෙක් කෙනෙක් ගෙනාවත් මෙයාගේ තියෙන බය ගතිය නැති වෙලා යයි. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ ඉවරයි. channel එක subscribe කරලා යාළුවන්ට බාන්න share කරලා වීඩියෝ ගොඩක් like කරලා ඊකටම channel එකත් එක්ක එකතුලා ඉන්න.